අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. අධ්‍යාපන හා වෙළඳ කටයුතු වලට විශිෂ්ට හෝරා දෙකක්. බුද්ධ ග්‍රහය බලවත් ලෙස කන්‍යා රාශියෙහි ගෝචර වන සැප්තැම්බර් මාස 23වැනිදා සිට ඔක්තෝබර් මාස 10වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකත් කිහිපයක් අධ්‍යාපනය හා වෙළඳ කටයුතු සඳහා යෙදෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාස 25වැනි බදාදා උදේ 5:59 සිට 6:11 දක්වා පවතින බුද්ධ ග්‍රහයාගේ පංචම කාල හෝරාවේ උදේ 5:59 සිට 6:04 දක්වා පවතින බුදගේ සූක්ෂම කාල හෝරාව විෂ්ණු දෙවියන්ට හෝ ගණ දෙවියන්ට හෝ සරස්වති දේවියට නැගෙනහිර දිශාවෙන් පහනක් දැල්වා ලා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී නැගෙනහිර බලා දරුවන්ට අකුරු කියවීම ආරම්භ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාග සඳහා පාඩම් කිරීම ආරම්භීමට ශුභ වනවා. ඒ අනුව මෙකී ශුභ මොහොත ශුභ වන්නේ මේ වන විට බුද ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති. එදින උදාව පවතින අද නැකතට සීහෙන, පුනාවස, විසා, පුවපුටුප, අසලෙස, දෙට, රේවති, හත, සුවන, රෙහෙන, පුවපල්, පුවසල, බෙරණ, සිත, දෙනට, මුව සිරස යන නැකැත්වලින් උපන් ජන්මීන්ටයි. එමෙන්ම ඔක්තෝබර් මාස 2 බදාදා දින උදේ 5:59 සිට 6:04 දක්වා පවතින බුදගේ සූක්ෂම කාල හෝරාවයට කීලෙස අකුරු කියවීමට විභාග සඳහා පාඩම් කිරීම ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ශුභයි. එසේ එකී හෝරාව ශුභ වන්නේ බුද මහදශා අන්තර්දශා ගත කරන එදින උදාව පවතින උත්තරපල් නැකතට සිහෙන, රෙහෙන, හත, සුවන, අද, සා, සියවස, පුෂ, අනුර, උත්‍රපුටප, මා, මොල, අස්විඳ, පුවපල්, පුවසල, බෙරණ යන නැකැත්වලින් ජන්මලාභය ලබා ඇති ජන්මීන්ටයි. සැප්තැම්බර් මාස 23වැනිදා සඳුදා උදේ 10:10 බුද ග්‍රහයා තම උච්චරස වන කන්‍යා රාශියේ ගමන් ආරම්භ කරන විට වෘච්චික තත්කාල ලග්නය උදාව පවතින අතර බුද ග්‍රහයා මෙකී වෘච්චික තත්කාල ලග්නයේ 11 වැන්න වූ කන්‍යා රාශියේ 10 වැන්නාධිපති රවි සමග යෝගව වෘච්චික තත්කාල ලග්නයෙන් 8 වැන්නේ පවතිනවා. තත්කාල ලග්නාධිපති අඟහරුගේ පූර්ණ දෘෂ්ටියද උච්ච නම් වැන්නේ සඳ සමග යෝගව තත්කාල ලග්නයේ 2-5 අධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ටියද ලක්වනවා. ඒ අනුව එලෙස ශුභ ග්‍රහයන්ගේ වීක්ෂණයට ලක් වූ බුද ග්‍රහයා තත්කාල ලග්නයේ 11 වැන්නේ උච්චව ගමන් ගැනීම බුද්ධිමතුන්ට උගතුන්ට ශුභ බල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් වනවා. මෙකී බුද ග්‍රහයාගේ කන්‍යා රාශි ගෝචරය ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයට බලපාන ආකාරය පිළිබඳව කරුණ විමසා බලන කල විශ්වවිද්‍යාල සේවක සහ සිසුන් පිළිබඳ ප්‍රශ්නවලට මෙකී බුද ග්‍රහයා කන්‍යා රාශියේ ගෝචර වන කාලය තුළ විසඳුම් ලැබෙන බව පෙනී යනවා. සහල් වලට හොඳ මිලක් ලැබීම නිසා කාලයක් නොවිසිඳී තිබු ගොවීන්ගේ වී මිලදී ගැනීම ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් මේකේ බුද ග්‍රහයාගේ කන්‍යා රාශි ගමනේදී ලැබෙනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.